වයස 16ට අඩු දරුවන්ගේ පෙම් කතා ගැන පුංචි පුංචි දේවල් ටිකක් කියා දෙන්න සිතුවා. වයස 16ට වඩා අඩු නම් ලංකාවේ තියෙන නීතියත් එක්ක කැමැත්ත දෙන්න විදියක් නැහැ. හැබැයි 16 පැනලා නම් එහෙම 16 18 අතර නම් කැමැත්ත දෙන්න පුළුවන්. ඒ වුණාට කසාද බඳින්න විදියක් නැහැ. දැන් ඉතින් හරි වැඩේ වෙන්නේ අවුරුදු 16ට වැඩි කොල්ලෙක් එක්ක කැමැත්තෙන් ඉන්නවා ඉඳලා සමහරට බබා හම්බ වෙනවා. දැන් මේකත් එක්ක වුණාම නීත්‍ය තියෙන ගැටලු ටිකකුත් තියෙනවා. 16ට වැඩි හින්දා කැමැත්ත තියෙන හින්දා නීතිමය වශයෙන් වරදක් පෙන්වන්නත් නැහැ. ගෑන ළමයෙක් වුද්දී මාව බලෙන් තමයි මේ වැඩේ කර කියලා ඔන්න ස්ත්‍රී දූෂණේ කියලාවත් යන්න පුළුවන්. 16ට අඩු කාලේ මේ වැඩේ කරලා තිබුණොත් එහෙම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණේ කියලා මහා අධිකරණයෙන් නඩුවක් බවට පත් වෙනවා. එහෙම වෙච්ච වෙලාවක ඒ දරුවත් එක්ක ඉතින් ප්‍රේම සම්බන්ධයේ දිගටම තිබිලා අනාගතයේ යහපත් අපේක්ෂා විවාහ වෙලා නඩුවෙන් බේරෙන්න එහෙමත් පුළුවන්. ඒක ඉතින් හොඳ අදහසින් වෙනවා නම් ගොඩක් වටිනවා. ඊළඟ ප්‍රශ්නේ මතුවෙන්නේ අවුරුදු 16ට අඩු දරුවෙක් සම්බන්ධව ඔය ප්‍රේම සම්බන්ධතා ටිකක් දිරෝ ගිහින් පිරිමිණාගේ අම්මා මේ ගෑල් ළමයාට තමන්ගේ පුතත් එක්ක ගෙදර ඉන්න ඉඩ දුන්නොත් එහෙම ඉන්න කියලා කිව්වේ අර නිකන් ඉන්න කියන එක නෙමේ ලීග වශයෙන් හැමදේම කරන් ඔන්නේ කමන්නේ නැද්ද උඹත් හිටහන් කියලා කියලා තිබුණොත් එහෙම එහෙම දිලා ප්‍රශ්නයක් ඇදින්නේ නැත්තක් දුක ගැටලුවක් නැහැ. හැබැයි උසාවිය આવොත් අවුරුදු 16ට වඩා අඩු ගැහැණු දරුවියක් දුෂණය කිරීම කියන එකට අනුබද වීම කියලා ඔය අම්මා හරි තාත්තා හරි උසාවි දන්නේ තියෙනවා. සමාහෙතේ රිමාන්ඩ් බාරයට පත් වෙන්න තිර දිනවා. මේ ටික කිව්වේ ඒ වගේ බාලවයස්කාර දරුවියක් තමන්ගේ පුතාගේ පෙම්වතිය වශයෙන් ගෙදරට આવොත් ඒ අම්මා තාත්තා වහාම කරන්න ඕනේ ආසන්නම් පොලිසියට ගිහින් බාර දෙන්න මෙන්න අපේ පුතා යාළුවනි ගෑන නමයා අපේ ගෙදරට බලෙන් ඇවිල්ලා අපිට තියාගන්න බෑ කියලා. ඒකම පොලිසියට බාර දුන්නාට පස්සේ දරුවිගේ අම්මා තාත්තා දැනුවත් කරන්න ඔන්න අපේ ගෙදර ඇවිල්ලා හිටියා. අපි මෙන්න ආසන්නම් පොලිසියට ගිහින් බාර දුන්නා. දැන් පොලිසියෙන් ඉන්නවා හෙට ළමයා උසාවිදායි සමහරට දැම්මාම ඕගොල්ලෝ එන දරුවා බාර ගන්න කියලා. සමාල්ලාට පොලිසියෙන් ඒ වගේ වෙලාවට වෛද්‍ය වාර්තාවක් සඳහා රජ රෝහලට යොමු කරනවා. මොකද ඒගොල්ලෝ හොයලා බලනවා මේ ළමයා ස්ත්‍රී දූෂණ ලක් වෙලාද එහෙම කියලා. ඒ ටිකත් එක්ක ස්ත්‍රී දූෂණයක ලක් වෙලා තිබුණොත් අර පුතා කියන්නේ පිරිමි දරුවා කියන කෙනා ටිකක් අමාරු වැටෙනවා. උසාවිදායි දැන් මම ඉතින් ඇපයක් ගන්නම් බැරිම වෙන්නේ කන්නේ බාල වයස්කාර දරුවෙක් වගේ අවුරුදු 18 අඩු වගේ දරුවෙක් එහෙම කියලා ඉතින් ඇපයක් ගන්න පුළුවන්. හැබැයි ඒ වුණාට පහළ උසාවියෙන් කියන්නේ මහේස්ත්‍රාත් අධිකරණේ නඩුව අවසන් වෙන්නේ නැහැ. කවදා හරි දවසක හයිකෝට්ටේ එහෙම නැත්නම් අර මහා අධිකරණන නඩුවක් බවට පත් වෙනවා. සාමාන්‍ය භාවිතයෙන් අපි ඒකට කියනවා ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය කියලා. ඒ හින්දා 16ට වඩා අඩු ගෑන ළමයෙක්ව පෙම් කරන අයට කියන්න ඕනේ නංගි කිව්වොත් මාව එක්කන් ගියේ නැත්තම් මම මැරෙනවා අනේ මාව අරන් යන්න මම වහබොනවා මැරෙනවා කියලා කිව්වත් ඔබ අරන් යන්න එපා. ඔබේ සඳහා ආරක්ෂිත පියවරක් අනුගමනය කරන්න හොඳම දේ ආසන්න පොලිසිය දැනුවත් කරන්න මෙන්න මේ නංගි මට එහෙම කතා කරලා කියනවා මැරෙනවා කියලා මන්නම් බය අරන් යන්න කියලා කියන්න. එහෙම නැත්තම් ගෑන ළමයාගේ අම්මා තාත්තා හෝ වැඩිහිටියෙක් දැනුවත් කරන්න. එහෙම කරන්නේ නැතුව ළඟ බලලා ඔබ අරන් ගිහින් ප්‍රශ්නයක් වෙලා නංගී කොච්චර කැමැත්තෙන් හරි ස්ත්‍රී දූෂණයක ලක්ුණොත් ඒ කියන්නේ දෙන්න කැමැත්තෙන් එකට හිටියොත් වයස 16ට අඩු නම් අර පිරිමි දරුවා සෑහෙන අපහසුතාවයකට පත් වෙනවා. පසු කාලිනු අනිවාර්යෙන්ම මහදිගන්න නඩුවක් බවට පත් වෙනවා. එතෙන්දී වයස 16ට අඩුයි ගැහැණු ළමයෙක් කැමැත්තෙන් නැත්නම් අර සරල භාෂාවෙන් කිව්වොත් නංගී ගෝණකමර තමයි හිටියේ මන්නම් කැමැත්තක් තිබ්බෙම නෑ නංගී ලොකු වෙනකම් මේ වැඩේ කරන්න. නමුත් නංගී කරදර කරා අනේ අයියේ මේ වැඩේ කරන්න කියලා කියන්නත් ඉඩ දිනවා. ඔය මොන කතා කිව්වත් 16 ඩොට් නම් බෝම් පරිස්සම් වෙන එක ගොඩක් වටිනවා. මොකද පස්සේ කාලෙක අනවශ්‍ය ප්‍රශ්න ගොඩක් හදා ගන්නවා.